මෙතන වාඩි වෙලා ඉන්න පතාක යෝධයෝ දිහා බලන්න. අද මුළු පක්ෂයම එක පවුලක් වගේ සමගි වෙලා ඉන්නවා. ඒ සමගිය තමයි අපේ ශක්තිය. එක්සත් ජාතික පක්ෂයේ ධෛර්ය ශක්තිය තියෙනවා. නමුත් හැම වෙලේම අපි දිනලා තියෙන්නේ අපේ ආත්ම විශ්වාසයයි අපේ එකමුතුභාවයයි එකතු වුණාම. අද මන් දකින්නවා ඒ ඔක්කොම එකතු වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ අගමැතිතුමා අපේ පක්ෂ නායකවරයා එතුමා මේ ජයග්‍රාහී තීන්දුව ගන්නට ලොකු කැපවීමක් කරලා තියෙනවා. විවිධ අවස්ථාවල් වල පක්ෂය මුල් කරගෙන එතුමාගේ බලාපොරොත්තු පරිත්‍යාග කරලා තියෙනවා. අපි ඇත්තටම එතුමාට අපේ ගෞරව ස්තුතිය සහ ආචාරය මේ අවස්ථාවේදී පුද කරනවා. හරි තීන්දුව හරි වෙලාවට එතුමා ගත්තට. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම නිල වශයෙන් සම්මත කර ගැනීම මෙහිදී සිදු කෙරුණා. පක්ෂවල අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියලු පාර්ශවයන්ගේ හා පුද්ගලයන්ගේ සහයෝගය පක්ෂයේ නියෝජනය ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් සම්මේලනය යෝජනා කරන්නීය. පක්ෂය අතුස්සන්න හත් පහලට දාන්න, විරුද්ධයි ඉන්නවනම් අත උස්සන්න. එහෙනම් මේ යෝජනාව ඒක සම්මතිව මේ සම්මේලනේ පිළිගත්තා කියලා මම ප්‍රකාශ කරනවා. තවත් යෝජනා කිහිපයක් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේට මෙහිදී ඉදිරිපත් කෙරුණා. යෝජනා අංක 2 2019 සැප්තැම්බර් 26 වෙනි දින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද 1 බලය බෙදා හැරීම, 2 මැතිවරණ ක්‍රමයේ ප්‍රසංස්කරණ සහ 3 අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැප වී සිටින්නෙමු. මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අදහස්ද සැලකිල්ලට ගන්නෙමු යන යෝජනාව මෙම සම්මේලනය විසින් යළි තහවුරු කරන්නීය.